කොවිඩ් වසංගතය ඇවිල්ලා රට වැටුණා. ආර්ථික අවපාතයක් ඇවිල්ලා රට වැටුණා. ඉතින් ඒ වෙලාවේ ඔක්කොම පැනලා ගියා. LOLC රන් සවිරන්නයි සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන. ඒ වෙලාවේ අභියෝගයක් බාර ගන්න බැරි වෙච්ච මිනිස්සු අද බලේ ඉන්නවා. නමුත් ඒ වෙලාවේ ඉදිරියට ආවේ කලේ වික්‍රමසිංහ මැතිතුමා පමණයි. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 134 දෙනෙක් ඡන්දය දීලා තමයි කලේ වික්‍රමසිංහ මහත්තයා ඔය පදවියට පත් කරගත්තේ. එතුමා මේ නිකම්ම මේ අහසින් වැටිලා ජනාධිපති වුණේ නෑ. හැබැයි එතුමා රාජකාරියේ අකුරට මිෂ්ඨ කරා. 100 ගෙන් ඇහුවොත් 95 කියන රට යන්න ඕන කියලා නේද? රාජපක්ෂලාගේ චරිත සාහතිකයේ පල් හොරෙක් කියලා. රනිල් වික්‍රමසිංහට අපි නෙවෙයි පොහොට්ටුවෙන් කියු බැංකුවරා කියලා නේද? හැබැයි මේ මහ බැංකුව රනිල් කඩන්න ඉස්සර JVP කාරෝ බැංකුව කැඩුවා මේ. එහෙම නේද? JVP එකේ 180,000ක් තියෙනවා. ගිනුමේ ලංකාවේ පක්ෂක තියෙන වැඩිම සල්ලි තියෙන JVP. ඔය කියන පක්ෂවල සමහරවල් සංශෝධන වෙන්න ඉඩ තියෙනවා. ශ්‍රී ලංකා පොජන පෙරෝ. පිටණිය ලෑස්ති කරලා මැච් එක ලෑස්ති කරුවාට පස්සේ තමයි ටොස්ට් එක දාන්නේ. ඒ නිසා අපි දැම්මම ඉක්මන් වෙන්නේ නැහැ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා කියන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා පොජන පෙරමුණ පක්ෂයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැනට ආසියාවෙත් මේ කලාපෙත් සිටින දේශපාලන පළපුරුද්ද වැඩියෙන්ම තිබෙන නායකයා. තව අවුරුද්දක් යනකොට පිට රටින් කාන්තාව ගෙනෙල්ලා අපේ කුසිය වැඩ පළ කර ගන්න පුළුවන් කියන ඔය වජිර තමයි මේ කතන්දර කියන්නේ. ඒ නිසා වජිරගේ කතා අපි සීරියස් ගන්නේ නැහැ. මොකද වජිරලගේ දේශපාලනයක් ඉවරයි, වජිරගේ චරිතයත් ඉවරයි, වජිරලත් ඉවරයි. අපි හිතනවා අඩුම ගානේ වජිරලට විපක්ෂ නෙවෙයි අනිවාර්යෙන් වලට gedera යන තමයි ඊගාව මැතිවරණ සිද්ධ වෙන්නේ. රනිල්ලගේ දේශපාලනයට මේ මහ පොළුවේ දැන් ඉඩක් නැහැ. රනිල්ලගේ දේශපාලනය පොට්ටකාසියක් වගේ අවලංගුයි කියලා ඔප්පු කරපු දිනයක් බවට මේ දිනේ පරිවර්තනය වුණා. රතුමා රට පාලනය කරන්නේ අපිනේ. මෙයාට ඉස්සෙල්ලාම ඇමති කන් දෙන්න මමනේ අස්සුනේ. පරිවාස ආණ්ඩුවේ සංධිකත් එක්ක පරිවාසයට එකතු වෙන්න ඕන කියලා පාන්දර දෙක වෙනකන් රණ්ඩු කරව මිනිහා මම. මගේ පිටර තට්ටු කළව තමසි ඉමල් විරවංශගේ පන්ති පහට ගියාද කියලා ඒ කාලේ චන්ද්‍රිකා. ඉතින් අපි එහෙම වැඩකාරයෝ කියලා හිතුවා අම්මට සිරි බලනකොට. චරිත නැහැනේ මල්ලි. ඒකනේ වැඩේ. චරිත නිකන් හාල් කෑලිනේ ගොඩක් ඉන්නේ. දැන් ඔබතුමා මොකද දේශපාලන ස්ථාවර දැන් ඉස්සරහට සජිත් සජිත් මහතා සමග ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානම නායකයෙක් වෙන ලාල්කාන්ත මහත්මයා. ඔහු කියනවා අපි අපේ රජයක් යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඔබට දෙනවා. ඒ අර සෙනක දැකලා හිත ඇතුළේ තියෙන දේ කියවුණා. මේක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාම බරපතල තර්ජනයක්. ජනතා විමුක්ති පෙරමුණ ඉතාම සුළු සමාජිකයන් ගණනක් සිටින කාලෙක තමන්ගේ ග්‍රාමීය JVP කමිටු හරහා සීමිත කාලයකට යුක්ති පසිඳලීම කළා. අතපය කැපුවා, සමහරුන්ව ඝාතනය කරා. 88-89 මේ කාලේ වගේ දසදහස් ගණනක් මේ රටේ පුරවැසියන්ට මරණයට පාර කපපු දේශපාලනය නැවත මේ මතුවෙමින් තිබෙන්නේ.